ජාතික බඩේරුංගු අවශ්‍යතාවයේ සපුරා ගැනීම සඳහා අපේ රටේ ගුවි ජනතාවත් ඉමහත් කැපවීමකින් රාජකාරී ඉටු කරමින් ඒ සඳහා මඟ පෙන්වන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවත් පසුගිය මාස කන්නේදීත් අපේ රටේ ජාතික බඩේරුංගු අවශ්‍යතා ඉලක්ක හඹා ගියා. ජාතික ඉලක්ක සපුරා ගැනීමේදී සත්ව ආහාර නිෂ්පාදන අවශ්‍යතාවය බඩේරුංගු ආශ්‍රිත ආහාර නිෂ්පාදන කර්මාන්ත යන මේවා සලකා බැලිය යුතුයි. කෙසේ වෙතත් උසස් ගුණාත්මක අස්වැන්නක් ලබා ගැනීම සඳහා ගොවීන් දෙමහුම් බඩේරුංගු වගා කිරීම කෙරෙහි යොමු වී තිබෙනවා. අපිට තවදුරටත් වගා කළ හැකි වගා වපසරිය වැඩි කර ගනිමින් නිෂ්පාදන ඵලදායීතාවයේ ඉහළ නංවමින් යාන්ත්‍රීකරණයට යොමු වෙමින් වැය වෙන මුදල් කාලයේ ඉතිරි කර ගනිමින් දේශගුණික විපර්යාස සහ විවිධ පරිබෝධක ප්‍රශ්නවලට හරි අවබෝධයෙන් කටයුතු කරමින් දේශීය දෙමහුම් බඩේරුංගු බීජ අපේ ගොවි ජනතාව අතරට පත් කරමින් අපි අපේ ඉදිරි ගමන වඩාත් අර්ථවත්ව කරගෙන යා යුතුයි. වාර්ෂිකව යලමහ කන්න රටාවකට අනුගත වෙමින් අපේ ගොවි මහත්තුරු බඩේරුංගු වගාව යෙදෙනවා. විශේෂයෙන් මාස් කන්නේ තුලදී විශාල වශයෙන් ආස්තියෙන් වියදි කලාපයේ වගා කරන බඩේරුංගු ගොවින්ගේ ප්‍රධාන ආදායම් මාර්ගය බවට පත් වෙනවා. මේ සියල්ල සිදුවන්නේ අපේ රටේ අවශ්‍යතාවය සපුරා ගැනීම උදෙසාමයි. මෙවර මහකන්නේ තුරදීත් සේනා දළඹු හානිය තරමක ගැටලුකාරී තත්ත්වයක් උදා කළා. පෙර අත්දැකීම් සහිත ගොවි මහත්තුරු ලෙසත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිලධාරී සමූහයත් දැඩි කැපවීමෙන් සේනා දළඹු හානිය පාලනයට නතු කරගත්තා. උපදෙස් දුන්න අපේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් මේ සැරේ සේනා දළඹු වගේ හානිය එන්නේ ඉස්සල්ලා මේ වගේ වැඩසටහනක් කරන්න ඕනේ කියලා ඊට පස්සේ අපි උගුල් ඇටෙව්වා. උගුල් වල සාර්ථක වුණා. ඒ වගේ මම මේ 10 අලු ඉහළ දෙපාරක් ඉස්සන් පස්සේ මේ සේනා දළපුවන්ගේ හානිය හොඳට මඩුවෙලා ගියා. වැහි රටාවට මම මුලින් අහලා කැකුළමට හදලා වතුර ගැහුවා. වතුර ගාලා පැල කරගත්තා. පැල කරගත්තාන් පස්සේ එතනින් පස්සේ තමයි මේ හොඳට පැලවලා ඊට පස්සේ මම දවස් 20 විතර අර අඟුරු අලු උඩින් ඉස්සා. සම්බතේ පොඩක් අඩු වුණා. ඊට පස්සේ කුසකර්ම දෙපාර්තමේන්තුවෙන් ඇවිල්ලා මට උපදෙස් දුන්නා. ඊට පස්සේ උගුල් ටිකක් අටවලා ගියා. ඒකට ඉතින් පස්සේ සේනා දළුමගේ හානිය හොඳටම අඩු වෙලා ගියා. අස්වැන්න ගොඩාක් හොඳයි කියන එක තමයි මට කියන්න පුළුවන්. මෙවර මහකන්නේදී අස්වැන්නට මොකද වුනේ? ජාතික ඉලක්ක සපුරාගත හැකිද? ප්‍රමාණවත් අස්වැන්නක් අපිට ලැබෙනවාද? යනාදී කරුණු සලකා බලමින් බඩේරුංගු වගාවේ සුවිශේෂී ප්‍රදේශයක් වන අනුරාධපුර ගලින් බිඳුනුවව ප්‍රදේශයේදී අපේ මෙවර අස්වැන්න සමීක්ෂණය කරමින් ගොවින් දැනුවත් කරා. බඩේරුංගු වගාවේදී අහඹු ලෙස තෝරා ගන්නා වර්ග මීටර 25ක භූමි ප්‍රමාණයක බඩේරුංගු අස්වැන්න නෙලා එහි බර කිරා නිශ්චිත ප්‍රතිශතයක් වගා හානිවලට ඉවත් කරමින් තෙතමන ප්‍රමාණය සැලකිල්ලට ගනිමින් අස්වැන්න කුපමණ ප්‍රමාණයක් අක්කරයකට නොයසේ නම් හෙක්ටයාරයකට තිබෙනවාද යන්න ගණනය කරනවා. මෙහිදී අනාවරණය වූයේ මෙවරත් ගුණාත්මක ප්‍රමාණාත්මක අස්වැන්නක් ලැබී ඇති බවයි. දැන් අපි මේ ඉන්නේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ අනුරාධපුර අන්තරපලා බල ප්‍රදේශයේ ගලින් බිඳුනාව කුසිකන ප්‍රදේශ කොට්ටාසේ දිවුල්වැව කියන විශාල වශයෙන් බඩගිරුඟු වගා කරන යායක තමයි ඉන්නේ. මේක සාමාන්‍ය මේ යාය විතරක් අක්කර 1000කට වැඩි ප්‍රමාණයක් ගොවි මහත්තුරු මේ මහ කන්නේ බඩිරුංගු වගා කරලා තිනවා. මේ කන්නේදී අපිට ආපු ලොකුම අභියෝගයක් වුණා කන්නේ ආරම්භෙදිම මේ සේනා දළඹු වගේ හානිය. මේක මුළු ලංකාවේ මේක ඉතා විශාලව මේ කන්නේත් ව්‍යාප්ත වුණා. නමුත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ මේක පාලනය කරගන්න කන්නේ මුලින් ඉඳලා විවිධ වැඩසටහන් කරලා මේ වෙනුවට අපි මේක ඉතාම සාර්ථකව මර්ධනය කරලා තිනවා මේ සේනා දළඹු හානිය. එතකොට අපි දැන් අද බලනවා මේ කොච්චර අස්වැන්නක් අපිට අස්වනු සමීක්ෂණ මගින් අද බලනවා කොච්චර අස්වැන්නක් අපි මේ ශේත්‍රවල ගොවි මහත්තුරු ගන්නවද කියලා. මේනා දළබුවගෙන් අපිට කොච්චර හානියක් වුණාද කියලා අපිට තක්සේරුවක් ගන්න පුළුවන් අද මේ කරන අස්වනු සමීක්ෂණත් එක්ක. එතකොට මේ දැනට අපි ගත්තේ අස්වනු සමීක්ෂණ අද මේ දිවුල්ලෑ ව්‍යාපාරය අද අස්වනු සමීක්ෂණ අද සිදු කරා. ඒක ගත්ත දත්ත අනුව අපිට පේනවා මේ සේනා දළබුවගෙන් කිසිම හානියක් මේ ශේත්‍රවලට සිදු වෙලා නැහැ කියලා. මොකද මේක මාධ්‍ය මගින් සහ විවිධ ගොවි මහත්තුරුත් ගොඩක් බයෙන් හිටියා කන්නේ ආරම්භ ඉදලම මේකෙන් විශාල හානියක් වෙයි කියලා. නමුත් අපිට අද ගත්තේ දත්ත අනුව පේනවා එහෙම හානියක් අපිට ඇති වෙලාම නැහැ. සාමාන්‍යයෙන් අද අපි මේ කන්නේ බලාපොරොත්තු වුණේ අක්කරයකට
किलोग्राम देदास पांसी को आगे सामान्य अस्वैन्नक नमूत आधे गाते दाते अनुए अक्करे एक किलोग्राम देदास आटसी ये कट बैडी अस्वैन्नक में गोई महत्तुर में से ये थोड़ींग अरगन ती है ना ये अनु अपिटा पहेदिल वे ना में से इना दालम भुहानीय अपिटा मुल्ला इन दालम सार्थक पालने कर गात तो किसी में हानिया कोई नतु है अपिटा होंदा अस्वैन्नक टे यान्न पुलवां केला बाड़ी इनको आगा आवे ඉදිරි කන්න වලදීත් රටේ අවශ්‍යතාවය සපුරා ගැනීම සඳහා ලක්වැසි අපේ ගුවි ජනතාව වෙත පැවරෙන වගකීම සුළුපටු නොවේ. ජාතික ඉලක්ක සපුරා ගැනීම අපි සියලු දෙනාගේ අභියෝගයක් වගේම එය අපි සියලු දෙනාගේ අරමුණ විය යුතුයි. බඩිරුංගුව ගාවේ ආනයනය අවම කරලා අපේ රටේ අවශ්‍යතාවය සම්පූර්ණ කරගන්න අභියෝගය අපිට පහුගිය කන්නේ ඉඳලා ලබා දීපු අභියෝගයක් තමයි මෙතනදී ඇත්තටම පහුගිය වසර ගත්තාම අපිට ප්‍රධාන වශයෙන් වගා වපසරිය විදියට හෙක්ටයාර 85000ක වගේ ප්‍රමාණයකට තමයි යන්න පුළුවන් වුනේ. ඉතින් ඒ නිසා අපිට අපේ රටේ අවශ්‍යතාවය විදියට අපි දකිනවා බඩිරිඟු අවශ්‍ය වෙනවා මෙට්‍රික් ටොන් ලක්ෂ 5ක් විතර. ඉතින් මේ ප්‍රමාණය අපිට සපුරා ගන්න බැරි වුණා පසුගිය කන්නවල. නමුත් මේ අවුරුද්දේ අපිට විශේෂයෙන්ම 2021 මහකන්නයත් ඒ වගේම ඉදිරි යලකන්නයත් තුල අපි බලාපොරොත්තු වෙනවා රටට අවශ්‍ය කරන බඩිරිම් ප්‍රමාණය විශේෂයෙන් මෙට්‍රික් ටොන් ලක්ෂ 5ක ඉලක්කය මේ ජය ගන්න. ඒතකොට මේ වෙනකොට අපි මේ මහකන්නේ අපි ඉලක්ක කරා හෙක්ටයාර 1,15,000ක වගේ ප්‍රමාණයක්. මේ වෙනකොට අපි හෙක්ටයාර 1,10,000ක වගේ ඒ වගා ඉලක්කේ සපුරාගෙන තියෙනවා. විශේෂයෙන්ම අනුරාධපුර මොණ්ඩරාගල ඒ වගේ දිස්ත්‍රික් අම්පාර වගේ දිස්ත්‍රික්කවල වගාව තුලින් මේ වගා අපසරිය අපි සපුරාගෙන තියෙනවා. ඉතින් මෙතනදී විශේෂයෙන්ම තව සඳහන් කරන්න ඕනේ කෘෂිකන් දෙපාර්තමේන්තුව විදිහට විශේෂයෙන්ම අපේ ක්ෂේත්‍ර භූග පරිශන හා සංවර්ධන ආයතනය අලුතින් ප්‍රභේද දෙමුම් ප්‍රභේද කීපයක්ම හඳුන්ලා දීලා තියෙනවා. දැන් මේ මා අතේ තියෙන ප්‍රභේද දෙකම එම්මයි හයිබ්‍රිඩ් 3 සහ 5 කියන වර්ග දෙක මේ වර්ග දෙක දැන්ට අපි බීජ නිෂ්පාදන වැඩසටහන් සුළු වශයෙන් ආරම්භ කරලා තියෙනවා. ඉතින් අපේ අරමුණ වෙන්නේ මේකත් අපේ අපිට අවශ්‍ය කරන බීජ ප්‍රමාණය විශාල ප්‍රමාණයක් රට තුල නිෂ්පාදනය කරන්නත් මේ සඳහා විශේෂයෙන්ම ගොවි මහත්මීන්ගේ දායකත්වයෙන් තමයි මේ කටයුත්තත් කරන්නේ. कृषिकर्म दिपार्थमेन्तु व्याप्ति अंशय मेम निष्पादन क्रियान्वितेति सुविशेषी कार्यक इटुकर्नवा ए अपे लक्वसी गुविजनतावके आदायम तत्व इहल नैंगीम संधामाई मे महाकान्ने विशेषीक महाकान्ने बडेरुम गाव अपे प्रदेशे हेक्टेयर 3840ක ප්‍රමාණයක් අපි වගා කරලා තියෙනවා ගලිමුදින ප්‍රදේශයේ. ඉතින් මහකන්නේ අපි ආරම්භයේ මේ සැරේ ඇත්තෙම කියන්න ඕනේ වර්ෂාවේ ප්‍රමාද වීමක් වුණා අපි මේ මහකන්නේදී. ඔක්තෝබර් 15ට වගාව පිහිටවන්න අපේක්ෂා කරන සිටියත් නොවැම්බර් 15 දක්වා වගාවේ කාලය ඇදුනා. මොකද වර්ෂාවේ ඇති ප්‍රමාද වීමත් එක්ක ඒත් එක්කම ලොකු අවදානමක් තිබුණා සේනාදලමෝගේ හානිය පැමිණේ කියලා. ඒ නිසා අපි නිරන්තරම ගොවි මහතුරු දැනුවත් කරා මේ කන්නේදී සේනාදලමෝගේ හානියේ අවදානම වැඩි කියලා. ඊට පස්සේ අපි කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ව්‍යාප්ති අංශයේ විදිහට සේනාදලමෝගේ හානිය කොහොමද ශේෂ්ත්‍රයට පැමිණෙන්නේ කියන එක නිරීක්ෂණය සඳහා අපි මේ කියන සේනාදලමෝගේ නිරීක්ෂණ උගුල් පාවිච්චි කරා. අපි මේ උගුල් ගොවි මහතුරු හරහා දීලා අපි ශේෂ්ත්‍රවල සවිකර පළාවදීම ඒ පළාවදී සවිකරලා මේ උගුල්ලට එන සලබයන් අනුව අපි තීරණය කරා සේනාදලමගේ හානිය දැන් ශේෂ්ත්‍රවලට පැමිණෙනවා කියලා. ඒත් එක්ක අපි ව්‍යාප්ති වැඩසටහන් විදිහට ගොවි ශේෂ්ත්‍ර පාසල් පුහුණු වැඩසටහන් පටන් ගත්තා. ඒ කියන්නේ ගොවි ශේෂ්ත්‍ර පාසල් පුහුණු හරහා අපි ගොවි මහතුරු දැනුවත් කරා කොහොමද ඒකාබද්ධ පරිවද පාලනය කර ක්‍රමයකට ගිහිල්ලා මේ දළම වගෙන් අපි මුදවාගෙන හොඳ සරු අස්සන්නකට වගාව ගෙනියන්නේ කියලා. ඒ පුහුණු වැඩසටහන් හරහා ගොවි මහතුරුන්ට හැකි වුණා අපිට දැන් මේ අස්වනු සමීක්ෂණ වලදී පේනවා इतम सार्थक अश्वेन्नक गोई महत्व लागन तीन सह सेना दल हानिय इतम सार्थक पालने गई महत्व हकीुना कृषिकंद व्याप्ति अंश मेहअपे गोई श्रेष्ठ पास पून वेसर हर तुलाप गलिम बल प्रदेश बगाकर अति प्रमाण मे मे अश्वन्न सस्तल बेलवाम जाति अवस्था सीएट अटकट बेड़ी प्रमाण कपीट सपुर पुलवांकन अभिमानी अपीट तीन ये कपीट की अंड पुलवांग अनिवार्य अटक जाति अक्तर मेक रटतु संपूर्ण वगावी अपीट स्वयं पुस्तव पुलवांग मट नमक तीन मे कण एलबे आलखंडपीट सौभाग्य सरहणी तीन अपीट लुक इलाक्य एक सपुरा गंड अनिवार्य गोई महत्व एलबेन आलखंड तमंगे वारी मार्ग व्यापति हर अभी अनिवार्य बड़े वगा व्याप्त करण पनवीडी की अंडे सन्दा कुछ गणते भारतीय
තාක්ෂණික දායකත්වය සහ බීජ සහන වැනි බොහෝ මේ සහන ක්‍රමයන් මේ යෝජනා කරගෙන තියෙනවා මේ කන්නේදී ක්‍රියාත්මක කරන්න. යලමහ මොන කන්නේක අප බඩිරිඟු වගාවේ නියලුණත් පරිපෝද පාලනය වගාවේ සනීප ආරක්ෂාව ඒකාබද්ධ පරිපෝද පාලනය ගුණාත්මක බීජ භාවිතය නිසි පොහොර භාවිතය මේ සියල්ල පිළිබඳව අපි වගකීමෙන් කටයුතු කළ යුතු වෙනවා. පැල කාලයේදී ඇත්තටම හානිය ආවත් අපේ සේරම ව්‍යාප්ති කාර්ය මණ්ඩලයේ අපි සියලු දෙනා එකතුව මේ සේනාදලඹ වගේ හානිය මර්ධනය කළ යුතු සියලුම ක්‍රියාමාර්ගයන් එකවන් එකතු වෙලා අනුගමනය කරා ගොවි මහතුරු දැනුවත් කරා මේ හැම දෙයකින්ම අපි පැල කාලයේදී ආවට සේනාදලඹ හානිය මර්ධනය කරගත්තා. ඒ මර්ධනය කරගැනීමෙන් ඇත්තම මේ මල් කාලයේදී කරල් කාලය තුලදී ආවත් ඇත්තම කරලේදී ලොකු හානියක් අපි දැක්කේ නැහැ. ඒ වුණාට දැන් සමහර වෙලාවට ගොවි මහතුරු හිතනවා මේ කරලේ මේ ලඩය තුල නැත්තම් මේ ඇතුළත තියෙන කොටස් වල මේ සේනාදලඹ හානියගේ කෝෂගත අවස්ථා තියෙනවා. ඒවා මේ ඉදිරියේදී හානි වෙයි නැත්තම් මේකේ තුලින් හානි වෙයි කියලා. නමුත් එහෙම එකක් වෙන්නේ නැහැ. කරල සම්පූර්ණයෙන්ම මේරුවාට පස්සේ ඒ හානියක් වෙන්නේ නැහැ. ඒහෙත් එක දෙයක් කියන්න ඕන. දැන් මේ ලඩයක් තුල මේ කෝෂගත අවස්ථා තිබ්බහම දැන් දිගින් දිගටම මේ බඩෙන්ගුරු වගාවන් සිද්ධ කරනකොට මේ ලඩයන් පහු ශේෂ්ත්‍රය තුල තමයි එකතු වෙන්නේ මේ ගොවි මහතුරුන්ගේ පසුවස්සනු කියන්නේ අස්සනු සැකසීමේදී. එහෙම වුණාම මේ කෝෂගත අවස්ථා නැවත නැවත පසට එකතු වෙලා ඊට පසු කන්නවලදීත් නැවත එන්න හැකියාව තියෙනවා. ඉතින් අපි අවධාරණයෙන් කියන්නේ දැන් මේ ලඩ නැවත ශේෂ්ත්‍රය තුලට එකතු කිරීමේදී ඒවා ගැන සැලකිලිමත් වෙන්න, ඒ වගේම මේවා නැවත විනාශ කරලා දානවා නම් වෙන තැනකට අරගෙන ඉතාමත් හොඳයි. ඒ වගේම ඊළඟ කන්නයකට සේනාදලඹ හානිය ඒම බොහෝ දුරට වළක්වා ගන්න අපට හැකියාව තියෙනවා. ඉතින් ගොවි ජනතාව ලෙසත් රටේ සමස්ත පුරවැසියන් ලෙසත් අප සියලු දෙනා තේරුම් ගත යුත්තේ අපි අපේ ආහාර සුරක්ෂිතතාවය අත්කර ගත යුතු බවයි. එය අපට අභියෝගයක් වගේම වගකීමක්. එය එසේ නම් ඉලක්ක සපුරා ගත්තැන අපි අත්පත් කරගන්නේ ජාතියක් ලෙස අපේ සෞභාග්‍යයයි.